තෙරුවන් සරණ යාළුවනේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හැමෝටම අදත් මම ඔයාලට වීඩියෝ එකක් කරන් ආවා අද මම ඔයාලට කියලා දෙන්නේ ටීවී රිපෙයාර් ගැන ෆෝල්ට් එකක් ගැන තමයි කියලා දෙන්න යන්නේ චයිනා බෝඩ් වල නිතරම දෝෂයක් ගැන තමයි කියන්න යන්නේ සුදු පාට තිරයක් එන එක හතර පැත්තෙන්ම අඟලඟල වගේ අඩු වෙලා සුදු පාට තිරයක් එනවා ඉතින් එහෙම වෙන්නේ ඇයි කියලා තමයි ඒක කොහොමද රිපෙයාර් කරගන්නේ කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ටීවී රිපෙයාර් වීඩියෝත් අපි දාන්න ඕනේ මොකද මම ටීවී රිපෙයාර් වීඩියෝ ගොඩක් නවත්තලා තිබුණේ නමුත් මේකේ ගොඩක් අය ඉන්නවා දැන් ටීවී එකක් හදාගන්න විදිහක් නැතුව ගොඩක් අය දැන් ටීවී බලන්නෙත් නැහැ ටීවී එකක් කැරලාම අලුත් දෙයක් ගන්න යොමු වෙන්නෙත් නැහැ මොකද ගොඩාක් ගණන් ඒවා ටීවී එකක් රිපෙයාර් කරන්න ගියත් අපිට ලොකු වියදමක් යනවා සාමාන්‍ය හදන කෙනෙක් වුණත් මහන්සිය විතරක් රුපියල් 2000කට වඩා ගන්නවා මම වුණත් එහෙමයි ඉතින් ඒකින්ද මේ ටීවී රිපෙයාර් ගැන සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට දැන් අපේ චැනල් වල ඕගොල්ලෝ බලන ඕගොල්ලොන්ට ටිකක් හරි ඉලෙක්ට්‍රොනික දැනුමක් තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙකුට ටීවී එකක් හදාගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඉතින් ඒ වගේ අයට වෙනුවෙන් තමයි මේ ටීවී රිපෙයාර් ගැන මම කියලා දෙන්නේ ඉඳලා හිටලා හරි. හොඳයි යාළුවනේ වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ මගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් දැන්ම මගේ චැනල් එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලා ඉල්ලීමක් කරනවා. හොඳයි යාළුවනේ ඒ සුදු පාට තිරේ එන්නේ ඇයි කියලා මම ඔයාලට කියලා දැන් සුදු පාට තිරේ කියන්නේ මේ විදිහට අපි තිරේ මේ විදිහට ගත්තොත් එහෙම මේ වගේ කොටුවක් මැද්දෙන් සුදු පාටට වැටෙනවා සාමාන්‍යයෙන් සුදු පාට හරහට ඉරි තියෙනවනම් 180 වීඩියෝ ලයින් වල ප්‍රශ්නයක් ඉන්න පුළුවන් මේක එහෙම නෙමෙයි ඔයාලට මට ෆොටෝ එකක් නැහැ එහෙම වෙච්ච ටීවී එකක් පෙන්වන්න එකයි මම මෙහෙම කියන්නේ සුදු පාට මැද්ද සුදු පාටයි ඩොට් මොකුත් නැහැ බටන් මොකුත් එබුවට ඉලක්කමක් මොකුත් වැටෙන්නේ නැහැ වටේට මොකුත් ස්ක්‍රීන් එකේ කළු පාට තමයි තියෙන්නේ මැද්ද තමයි සුදු පාට වෙන්නේ මේක නිතර මේ චයිනා බෝඩ් වල එන ලෙඩක් මේ චයිනා බෝඩ් වල නිතර එන ලෙඩක් තමයි ඒක ඒකට හේතු කීපයක් තියෙනවා මම දැන් ඒක තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ ඒක හදා ගන්න විදිය ඕගොල්ලන්ට හදා ගන්න මම ඔක්කොම සියලුම දේවල් කියලා දෙන්නවා පළවෙනි එක තමයි යාළුවනේ මේකේ මේ රිමෝට් සෙන්සර් එක අපි මෙතෙන් ටයි කරනවා රිමෝට් සෙන්සරේ අන්නේ ක්ලිප් එක ගලවලා බලන්න ඕනේ රිමෝට් සෙන්සර් එක ෂෝට් නම් ගොඩක් වෙලාවට මේ සුදු පාට තිරේ එන්න පුළුවන් එතකොට මොකුත් වැඩ කරන්නේ නැහැ ඊළඟ කාරණාව තමයි මේකේ ට්‍යුනර් එක මෙතන තියෙනවනේ ට්‍යුනර් එකේ 5 වෝල්ට් පැත්ත ෂෝට් නම් අපිට ඒක ට්‍යුනර් එක ගලවලාම බලන්නත් පුළුවන් ඒ කියන්නේ පින් ටික මේ ටිකෙන් ගලවලා ට්‍යුනර් එක අයින් කරලා අපිට චෙක් කරන්න පුළුවන් ට්‍යුනර් එක අයින් කරා කියලා මේ චයිනා බෝඩ් ඔන් වෙනවා මේ එතකොට චැනල් එන්නේ නැති එක තමයි වෙන්නේ අපිට එතකොට හොයා ගන්න පුළුවන් සුදු පාට තිරේ අයින් වෙනවා නම් අයින් වෙලා නිල් පාට ස්ක්‍රීන් එකකට මාරු වෙනවා නම් අනිවාර්යෙන් ට්‍යුනර් එකේ ෂෝට් එකක් ඉඳලා කියලා අපිට ට්‍යුනර් එක මාරු කරන්න පුළුවන් ඊළඟ කාරණේ යාළුවනේ වැදගත්ම දේ තමයි මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ මම ඔයාලට මේක පැහැදිලිව පෙන්නන්නම් ඊළඟ කාරණාව මේකේ මේ ජංගල් ලයිස් එකේ 1 2 3 4 5 6 7 8 9 මෙන්න මේ 9 වෙනි පින් එකට තමයි 5 වෝල්ට් එන්නේ මේ 9 වෙනි පින් වලට 5 වෝල්ට් ඇවිල්ලා එතනින් මේ තියෙන පාත් එක මෙතනින් ගිහිල්ලා මේක මෙමරි IC එකට තමයි සම්බන්ධ වෙන්නේ එතකොට අපි ඉස්සෙල්ලාම චෙක් කරන්න ඕනේ මෙන්න මේ ජංගල් IC එකේ මේ 9 වෙනි පින් එකට 5 වෝල්ට් එනවාද කියලා 5 වෝල්ට් එක එන්නේ නැත්තම් 5 වෝල්ට් එන්නේ නැත්තම් ඒත් සුදු පාට තිරයක් තමයි වැටෙන්නේ ඉතින් ඒකින්ද අපි බලන්න ඕනේ ඒක මේ පාත් එක දිගේ දිහා බලන් ගියාපුවාම ඔයාලට මේ හොයා ගන්න පුළුවන් මෙන්න මේ ට්‍රාන්සිස්ටර් වලින් තමයි එන්නේ 5 වෝල්ට් ඒ 5 වෝල්ට් එක එන්නේ නැත. හැබැයි සමහර ලාල් වලට මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමුකෝ මෙමරි IC එක හරි ජංගල් IC එක හරි ෂෝට් කියලා ඇතුලෙන් 5 වෝල්ට් ලයින් එක. එතකොට ටීවී එක ඔන් වෙනවා. එතකොටත් සුදු පාට තිරයක් තමයි වෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ ඉස්සෙල්ලා මෙමරි IC එක ගලවලා බලනවා එතෙන්ට 5 වෝල්ට් එනවද කියලා. එතෙන්ට 5 වෝල්ට් එනවා නම් මෙමරි IC එක ෂෝට් කියලා අපිට හිතන්න පුළුවන්. ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙතන මේ 9 වෙනි පාත් එක මේ හරියින් ඩිස්කනෙක්ට් කරලා ඒක එක්ක මෙතනින් EN ටික අයින් කරලා අපිට බලන්න පුළුවන් ජංගල් IC එකට සප්ලයි දුන්නාමද 5 වෝල්ට් පෙන්වන්නේ නැතුව යන්නේ කියලා නැත්තම් මෙතෙන්ට එනවා මේක ජංගල් IC එකට සප්ලයි එක දුන්නාම තමයි 5 වෝල්ට් නැතුව යන්නේ කියලා අපිට එහෙම පේනවා නම් තමහට ජංගල් IC එක ඇතුලෙන් ෂෝට් එකක් එන්න පුළුවන් එතකොට ජංගල් IC එකක් දාන්න වෙනවා එහෙම නැත්තම් අපිට මේ මැද හරියේ මේ සෙන ඩයෝඩ් එකක් තියෙනවා මෙතන ට්‍රාන්සිස්ටරයක් තියෙනවා එතකොට මෙතන මේ PF එකක් තියෙනවා හරහට දාලා අන්න ඒ වගේ ෂෝට් එකක් නිසා සමහර විට මේකට සම්බන්ධ මේ 9 වෙනි පින් එකත් එක්ක සම්බන්ධ මේ ලයින් එක
සම්බන්ධ දේවල් වල ෂෝට් එකක් ඉඳත් මෙතෙන්ට 5 වෝල්ට් එන්න පුළුවන් එන්න නැති වෙන්න පුළුවන් එහෙම වුණාමත් අනිවාර්යෙන්ම සුදු පාට තිරයක් තමයි වැටෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔන්න ඔය හේතු තමයි ප්‍රධාන වශයෙන්ම මේ ඒ 5 වෝල්ට් එක එන්නේ යාලුනේ මෙන්න මෙතන ඉඳලා මෙහෙන් තමයි එන්නේ. ඒ පාත් ටික ඕගොල්ලෝ බලන්න ඊට 5 වෝල්ට් එනවා නම් එන්නේ නැත්තම් ඒ ටික චෙක් කරගෙන යන්න ඊට අදාළ මේ ට්‍රාන්සිස්ටර් ඒ ටික මේ රෙගුලේටර් කරන හරිය ඒ හරියේ මොන හරි ගැටලුවක් ඉඳා ටීවී එකේ සුදු පාට තිරයක් එන්න පුළුවන්. මොකද 5 වෝල්ට් එක නැත්තම් නැත්තම් මේ ජංගල් IC එක ෂෝට් නම් මෙමරි IC එක ෂෝට් නම් ඒත් එන්න පුළුවන්. ඒක තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේ හේතු ටික ඔයාලා බලන්න. එතකොට ඔයාලට ඕගොල්ලන්ගේ ටීවී එක රිපයර් කරගන්න පුළුවන්. හොඳයි යාළුවනි, මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. ඉලෙක්ට්‍රොනික කරන කෙනෙකුට හෝ නොකරන කෙනෙකුට උනත් මේ වගේ වීඩියෝස් ගොඩක් බලලා ඉලෙක්ට්‍රොනික ගැන අධ්‍යයනය කරලා තමන්ගේ ටීවී එක හදාගන්න පුළුවන්. මොකද දැන් අපි ගොඩක් අසරණ තත්ත්වෙක ඉන්නේ. ටීවී එකක් හදාගන්න තිය අපි දෛනික ජීවිතය ගෙනියන්නවත් බැරි තත්ත්වයක තමයි අපි ඉන්නේ. මේ ඉතින් ඒකින්ද තමයි මම මේ ඔයාලට ටීවී රිපයර් ගැනත් ඉඳලා හිටලා හරි වීඩියෝ එකක් දාන්නේ ඔයාලට ටීවී එකක් හදාගන්න. හොඳයි යාළුවනේ, අදට මම සමු ගන්නවා. එහෙනම් තව වීඩියෝ එකකදී හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.